රැකියාවන් ආරක්ෂාව පිළිගැනීම ශ්‍රමයේ ගෞරවය සල්සාදීමට ගරුසරු ඔබ තුලින් ඔබව ගොඩනගන්න යක්කල පොලිස් ස්ථානය මගින් පසුගිය දිනක කරන ලද විමර්ශනයක් පිළිබඳව සිහිපත් කළ යුතු වෙනවා මතක් කළ යුතු වෙනවා එහි තිබෙන්නේ එක්තරා විශේෂයෙන් අපි නම වලාන දූෂණ මර්ධන ප්‍රහාර ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ නම භාවිතා කළා පිළිමතලාවේ පදිංචි පුද්ගලයෙකු විසින් දුරකථන ඇමතුම් ලබා දෙනවා විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ට ඔහු මේ දුරකථන අංක සොයාගනු ලබන්නේ විවාහ මංගල දැන්වීම සඳහා යොමු කරලා තියෙන දුරකථන අංකය තමයි ඒ පුවත්පත් කියෝලා ඒ දුරකථන අංක ඔහු ලබා ගන්නවා මේ සැකකරුම වෙනට අත්අඩංගුවට පත් වෙලා තිනවා කරන ලද විමර්ශනදී අනාවරණය වුණු කාරණේ තමයි එම ලබා ගන්නා දුරකථන වලට ඔහු මුලින්ම ඇමතුමක් දීලා මේ කාන්තාවන්ගේ විවාහ යෝජනා සම්බන්ධයෙන් තමයි මම යංකය ලබාගෙන කතා කරන්නේ කතා කළා ඒ කාන්තාව ගැන යම් යම් තොරතුරු ඔහු ලබා ගන්නවා නිවසියන්ට කතා කළා යම් යම් දෙමව්පියන්ගෙන් යම් යම් විස්තර ඔහු ලබා ගන්නවා ලබාගෙන දින කීපයක් ගත වුණාට පස්සේ නැවත ඔහු ඒ අංකයට ඔහු නෙමෙයි කතා කරන්නේ යම් වෙනත් අංකයකින් කතා කරනවා සමහරවිට ඔහුම තමයි කතා කරන්නේ තව වෙන කෙනෙක් කතා කරන අවස්ථාවක් තියෙනටත් පුළුවන් කතා කළා ඔහු මේ දියණිය සම්බන්ධව නැත්නම් මේ විවාහ යෝජනාව කරන ඒ කාන්තාව සම්බන්ධ තොරතුරු දන්න නිසා ඒ තොරතුරු ප්‍රකාශ කරමින් යම් කිසි ආකාරයකට කප්පම් මුදලක් ලබා ගැනීමට කටයුතු කරනවා සමහර වෙලාවට ඔහු කියන්න පුළුවන් මද්‍රව්‍ය වලට අත්අඩංගුවට පත් වෙලා තියෙනවා නැත්නම් වෙනත් කාරණයක් සම්බන්ධව සමහර වෙලාවට වෙනත් ලිංගික හැසිරීම් සම්බන්ධව ඡායාරූප තියෙනවනි ව්‍යාජ තොරතුරු ලබා දීලා කප්පම් මුදලක් ඉල්ලීමක් කරනවා. ඉතින් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම යක්කල පොලිස් ස්ථානයේ මගින් කරන ලද විමර්ශනයේදී මේට අදාළව පැමිණිල්ලක් ලැබිලා තිබුණා. ඒ පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වුණා. ක්‍රියාත්මක වෙලා ඔහු අත්අඩංගුවට ගත්තා. ඔහු පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක වගේ පුද්ගලයෙක්. ඒ වගේම ඔහුට ආධාර අනුබල දීම සම්බන්ධව තව කාන්තාවන් දෙදෙනෙක් සහ තවත් එක් පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා. ඔවුනුත් පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි මේ පුද්ගලයා මේ වලාන දුර්ෂණ මර්ධන පහකයේ එකකේ පොලිස් පරීක්ෂකවරයෙකු බව අඟවමින් කටයුතු කරමින් තමයි ඔහු මේ දුරකථන ඇමතුම ලබා දෙන්නේ. ඔහු නාවික හමුදාවේ කලක් සේවය කළා. පසුව ඉන්වත් වෙලා දැනට ඉන්න පුද්ගලයෙක්. මේ වන විට ඔහු අර පොලිසියේ තිබෙන යම් යම් ක්‍රියාකාරකම් පිළිබඳ අවබෝධයක් තිබෙන නිසා ඔහු පොලිස් නිලධාරියෙක් විදිහට රඟපාමින් මේ ආකාරයට දුරකථන ඇමතුම ලබා දෙන තත්ත්වයක් නිරීක්ෂණය වෙලා තියෙනවා. අපිට මෙහිදී මහජනතාවට විශේෂයෙන් කියන්නට උවමනා වෙන්නේ මෙවැනි දුරකථන ඇමතුම් ඔබට එන්නට පුළුවන්. ඒ දුරකථන ඇමතුම් ලැබුණාම ඒවා පිළිබඳ යම් කිසි ආකාරයකට අවධානයකින් කටයුතු කරන්න තමාගේ අනවශ්‍ය තොරතුරු ලබා දෙන්නට එපා. ඒ වගේම යම් කිසි කෙනෙක් මේ වගේ ඉල්ලීමක් කරොත් මේ පැමිණිලි ඉදිරිපත් කරන ඉතාමත් යම්කිසි අවබෝධයක් තියෙන නිසා ඔවුන් ඉදිරිපත් කරේ. හැබැයි මුල් අවස්ථාවේ ඔවුන් යම්කිසි මුදලක් ගිණුමකට තැන්පත් කරලා තිනවා. ඔහු කියන ගිණුමට තැන්පත් කරලා තිනවා. තවදුරටත් මුදල් ලබා ගැනීමට යාමේදී තමයි මේ පැමිණිලි ඉදිරිපත් කරලා තියෙන්නේ. මෙවැනි ආකාරයේ යම්කිසි ආකාරයකට පොලිස් නිලධාරියෙකුගේ නමක් කියලා ඔහු යම්කිසි ආකාරයකට මුදලක් ඉල්ලන බව ප්‍රකාශ කරොත් ඔබට තියෙන පහසුම ක්‍රමය තමයි ඔබ අඳුරන පුද්ගලිකව දන්න පොලිස් නිලධාරියෙක් ඉන්නවා නම් ඔහුට කතා කරලා ඔහුත් එක්ක සම්බන්ධලා මේ කටයුතු කරන්න. නැතිනම් අදාළ පොලිස් ස්ථානයට ගිහිල්ලා ස්ථාපති පුද්ගලිකව හම්බ වෙලා නැත්නම් සහකාර පොලිස් අධිකාරීවරයා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා ප්‍රදේශයෙන් හමු වෙලා මේ සම්බන්ධව දැනුම් දීලා රහසිගතව අපිට ඒ ආකාරයට විමර්ශනයක් කිරීමට හැකියාව තියෙනවා. ඔබ දැනුම් දීලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. මුදල් මේ ආකාරයට නොදන්න අයගේ ගිණුම වලට දාන්නට යන්න එපා. මේ මෙවැනි ආකාරයට කිසිම පොලිස් නිලධාරියෙක් යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් අපි ඔවුන්ට එරෙහිව කටයුතු කළ යුතු වෙනවා. සත්‍ය කෙනෙක් ඉන්නවා. ඒ නිසා නමුත් මේ ව්‍යාජව පොලිස් නිලධාරින්ගේ නම් භාවිතා කරමින් කටයුතු කරන අය ඉන්නවා. කරුණාකරලා එවැනි තොරතුරක් තියෙනවා නම් වහාම පොලිසියට දැනුම් දෙන ලෙස අපි මහජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා. ඒ සිදුවීට අමතරව පසුගිය දින, ඒ කියන්නේ පළමු වන දින අත්අඩංගුවට ගන්නවා ඕපාත පොලිස් ස්ථානය මගින් පුද්ගලයෙක්. ඔහුගේ නම කළුදුර චමින්ද ත්‍රාබ්‍රූ කියලා, වයස අවුරුදු 43ක පුද්ගලයෙක්. මොහු අත්අඩංගුවට ගන්නේ වීරපාන පොලිසියේ, වීරපාන ප්‍රදේශයේදී ඕපාත පොලිස් ස්ථානය මගින්. ඒ වගේම මේ පුද්ගලයා මීට පෙර, කියන්නේ 2021 වර්ෂයේදී ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝග්‍රෑම් 228 ග්‍රෑම් 644ක් ලංකාවට ගෙනීම සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක්, අත්අඩංගුවට පත් වෙච්ච පුද්ගලයෙක්. මේ පුද්ගලයා මුල් අවස්ථාවේ මාළඹේ ප්‍රදේශයෙන් පදිංචි වෙලා හිටියේ. පසුව මේ ලබා ගැනීමෙන් පසුව මොහු වේමනිට වීරපාන ප්‍රදේශයේ සැඟව සිටින බවට ලැබුණු තොරතුරක් අනුව තමයි ඕපාත පොලිස් ස්ථානයේ ස්ථාපතිවරයා
මේ සැකකරු සැඟව සිටින ස්ථානයට ගිහිල්ලා අත්අඩංගුවට අරගෙනීමට කටයුතු කරේ. මේ සැකකරු මද්‍රව්‍ය මීට පෙරත් අධිකරණවල කොළඹ සහ බලපිටිය කියන අධිකරණවල ඔහුට නඩු තියෙනවා හෙරොයින් සහ වෙනත් මද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධව සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධව. මේ අවස්ථාවේදීත් මොහු භාරයේ තිබිලා රුපියල් ලක්ෂ 6 ලක්ෂයකට ආසන්න මුදලක් අත්අඩංගුවට ගත්තා. මොහු තවදුරටත් මේ මද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බව තමයි නිරීක්ෂණය වෙන්නේ. මේ ස්ථානයේ ඔහු සැඟව සිට තිබුණා. ඒ වගේම තවදුරටත් විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ සැකකරු සමග අත්අඩංගුවට ගත්තා ස්වාමින්වහන්සේ නමක්. මේ ස්වාමින්වහන්සේ කැලණිය ගෝනවල විහාරස්ථානයක සිටින වැඩ සිටින ස්වාමින්වහන්සේ නමක්. නමුත් මේ ස්වාමින්වහන්සේ මේ නිවසේ ඉන්නකොට තමයි අත්අඩංගුවට ගත්තේ. නිවසේ තමයි මේ වෙනකොට අත්අඩංගුවට ගත්තා. අපිට නිරීක්ෂණය වුණා මේ මද්‍රව්‍ය ජාවාරම් කරු විසින් මේ ස්වාමින්වහන්සේ යම්කිසි ආකාරයකට මද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා හෝ ඒ මුදල් හුවමාරු කර ගැනීම සඳහා මුදල් එහා මෙහා රැගෙන යාම සඳහා උන්වහන්සේ යොදාගෙන තිබෙන බව කෙසේ වුතත් මේ සම්බන්ධ තවදුරටත් විමර්ශන කටයුතු පවත්වනවා. අපි මේ සම්බන්ධව සැකයක් පවතින්නේ මොකද මේ නිවසේ තමයි මෙම ස්වාමින්වහන්සේ හිටියේ. මේ සැකකරු සිටපු නිවසෙමයි. පොලිසිය විසින් ඔවුන් යම්කිසි ආකාරයකට පලායන අවස්ථාවකදී තමයි අත්අඩංගුවට ගත්තේ ඔවුන් පසුපස ගිහිල්ලා. ඒ වගේම දැනට මොහු මේ ස්වාමින්වහන්සේ වැඩම සිටින්නේ ගෝනවල ප්‍රදේශයේ කැලණිය ගෝනවල ප්‍රදේශයේ විහාරස්ථානයක. මෙහිදී අපිට නිරීක්ෂණ වන කාරණය තමයි යම්කිසි ආකාරයකට මේ මද්‍රව්‍ය ජාවාරම් කරුවන් විවිධ උපක්‍රම පාවිච්චි කරන ඔවුන්ගේ මේ මද්‍රව්‍ය ජාවාරම පැතුරා ගැනීම සඳහා. ඒ වගේම අපි ගරුතර ස්වාමින්වහන්සේලාගෙන් නායක ස්වාමින්වහන්සේලාගෙන් විශේෂයෙන්ම අපි තම කාරුණිකව සහ ගෞරවපූර්වකව අපි ඉල්ලීමක් කරනවා ශ්‍රී ලංකා පොලිසිය විදිහට. බොහෝ වෙලාවට මේ සුපේශල ශික්ෂාකාමි භික්ෂුන් වහන්සේලා වැඩම සිටිනවා විහාරස්ථානවල. වැඩිපුර මෙවැනි ස්වාමින්වහන්සේලා විහාරස්ථානවල වැඩම වදාලා ඉන්නේ. නමුත් මේ මෙවැනි ආකාරයේ තරුණ භික්ෂුන් වහන්සේලා මේ මද්‍රව්‍ය ජාවාරම් කරුවන් විවිධාකාරයට උපක්‍රමශීලීව යොදවා ගන්නට පුළුවන්. එනිසා ඔබ වහන්සේලාගේ විහාරස්ථානවල වැඩ ඉන්න මේ තරුණ භික්ෂුන් වහන්සේලා සම්බන්ධව යම්කිසි ඒ වෙනසක් තියෙනවා නම් මේ භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියා කටයුතුවල ක්‍රියාකාරකම් වල කරුණාකරලා අවධානය යොමු කරගන්න. මේ එවැනි විශේෂයෙන් මෙවැනි දේවල් වලට උන්වහන්සේලා නතු කර ගන්නට පුළුවන්. ඒ තුලින් සංඝ සමාජයට යම්කිසි ආකාරයක හානියක් වෙන්නට පුළුවන්. ඒ අරුතට ස්වාමින්වහන්සේලාට පමණක් නෙවෙයි අපිට නිරීක්ෂණය වෙලා තියෙන විමර්ශනවලදී වෙනත් ආගමික පූජකතුමන්ලා පවා යම් යම් ආකාරයට ඔවුන් සම්බන්ධ කර ගන්නට උත්සාහ කරන අවස්ථාවල අපිට නිරීක්ෂණය වෙලා තියෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් තිබෙන නිසා ඔබ වහන්සේලා දැනුවත් කරන්නේ, ඒ වගේම මහජනතාව දැනුවත් කරන්නේ යම්කිසි ආකාරයකට මේවැනි තොරතුරු තියෙනවා නම් මෙවැනි මේ සැකකරුවන් සැඟව සිටින ස්ථාන පිළිබඳ අවධානයක් තොරතුරු තියෙනවා නම් කරුණාකරලා දැනුම් දීමට කටයුතු කරන්න ශ්‍රී ලංකා පොලිසියට අපි ඒ ස්ථාන වටලලා මේ මද්‍රව්‍ය ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට නිරන්තරයෙන්ම කටයුතු කරනවා.